මහින්ද රාජපක්ෂ රැස්වීම තියෙන හතර දිග් භාගයේ බස් දාලා ඇදලා විශාල සෙනඟක් ඉදලා පෙන්නලා ජනතාව මුලා කරන්න හදලා ජනාධිපතිවරණේ තෝ සෙල්ලම කෙරුවා අන්තිමට ගන්නහම ජනාධිපතිවරණේ පරාදයි දේශපාලන කාර්යභාරයේ ඉටු නොකරපු අය නාම යෝජනා ගමන්න දින පහ කය ප්‍රෑ 12 මාර එක වෙනක මාවැලි කේන්ද්‍රයේ ෆයිල් ටික තියාගෙන හිටියා පාර්ලිමේන්තුවට යන්න තිබ්බේ තරුණ තරුණියන්ට ඒ අවස්ථාව ලබා නොදීම පිළිබඳ පුදුම කලකිරීමක් මට ඇති වුණා අපි මේ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ අපි දෙතුන් පාරක්ම රැවටුණා අපි බලාපොරොත්තු වුණා රාජපක්ෂලාට පුළුවන් වෙයි කියලා අපේ පවුල සංවර්ධනය කරගන්න නමුත් රාජපක්ෂලා ඔප්පු කරලා පෙන්නවා ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පවුල සංවර්ධනය කරගන්න පවණයි සාමාන්‍ය මිනිසුන්ගේ පවුල සංවර්ධනය කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ කියලා අද සියලු දෙනාම එක පොකුරට එක්සත් ජනතා නිදහස් සංධානයේ හැටියට එකතු වෙලා තියෙනවා එහෙම එකතු වුණාම සමහර දිස්ත්‍රික්ක වල මනාප ප්‍රශ්න එනවා බදුල් දිස්ත්‍රික්කේ මේ වාර මනාප ප්‍රශ්න එන්නේ නැහැ ඇයි නිලාන් ඡන්ද இல்ல නැති නිසා මම ඊළඟ ජාතික ලැයිස්තුවේ ඊළඟ ප්‍රේර මේ සැරේ හොද්ද වෙලාවට ජාතික ලැයිස්තුවට පැන ගන්නවා මේ සැරේ ආවොත් උජීතයි ඔය ඊළඟ ප්‍රේරලා වැඩක් කරපු මිනිස්සු නෙවෙයි බොරුව කරපු මිනිස්සු ඔය හාද හරි දේශපාලන සූත්‍රකාරය හැම තිස්සෙම බලයට කෑදර කමින් බලයට පාර හොයාගන්න ගම්මානවල ශ්‍රී ලංකා පාක්ෂිකයෝ බලාපොරොත්තුනේ යුද ජයග්‍රහණේ ප්‍රතිලාභ ගමට එයි අනාගතයක් ඇති වෙයි ඒ බලාපොරොත්තු ටික සුන් වුණා රාජපක්ෂලා හැදුනා යහපාලන කාල සීමාව වචනයට විතරයි යහපාලනය බඩු මිල ගැන කතා කරා ගෑස් සිලින්ඩර් රුපියල් 300ක් අඩු කරලා තිබ්බා මහින්ද මහත්තයා ඡන්දි ඉල්ලනවා කියපු ගමන් තව 100ක් අඩු වුණා මැතිවරණේ තව කල් ගියා නම් හිතයි තව බඩු මිල ටිකක් අඩු කරගන්න පුළුවන් අපි බොහොම පිරිසිදු මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා කිසිම රාජ්‍ය දේපලක් උපයෝගී කරගෙන දේශපාලන කටයුතු කරන්නේ නැහැ රාජ්‍ය බලය උපයෝගී කරගෙන මැතිවරණ ව්‍යාපාර ක්‍රියාත්මක වුණේ පහුගිය රජයේ සමයේ එතැයි පෙනෙන්නේ ඇඳලා කියපු මහින්ද රාජපක්ෂගේ ආර්ථිකය දියුණු කරන නෙවෙයි ආරක්ෂා කරන බැරි වුණා ගමේ පාර හදන එක නතර වුණා වැව හදන එක නතර වුණා හැබැයි විසිරුණ පස්සේ නම් පුල් ගල මතක් වුණා කාටත් හොරා වරාය දෙවනිය දිරේ වතුර පුරවනවා මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවේ දැන් හොරාට වතුර පුරවන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල මම මේ වෙනකොට ගියා නිල් පාට කොඩියක් නැහැ පොඩි වේදනාවකුත් තියෙනවා එදා රට පුරා නෙල දුන්නු නිල් කොඩිකෝ කෝ නිල් කාරයෝ උන් නැති හින්දා මම නිල් ඇඳගෙන වේදිකාවට නැක්කා මාව ගෙල්ලා තියලා එක අමුති කෙනෙක් කියනවා මේ මෙයාව දැකලා තියෙනවද ගිය සරේ චන්දිරිය අතිපොඩි දැක්කේ දැන් මෙයා නොකිය කියන්නේ බලා මෙයාට දීලා වැඩක් තියෙනවද මෙයා ගිය පාර චන්දිරිය විතරයි ආවේ කියලා මට එතකොට දැන් තේරුණා නේ පාටි රෝල් නේ මගේ බලාගෙන ගියාම මේ වගේ ලයිට් වලට කපනවා ඔබ රැඳි සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින් විදේශ රටවලින් මෙරටට ගෙන්වන සියලු ආහාර ද්‍රව්‍ය නතර කර දමා රට ස්වයං පෝෂිත ආර්ථිකයක් කරා ගෙන යාම රජයේ අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මෙම දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේ වසරකට රුපියල් බිලියන 154ක මුදලක් විදේශයෙන් මෙරටට ආහාර ගෙන්වීමට වැය කරන බවයි. කෙසේ නමුත් මෙම ද්‍රව්‍ය අතරින් කඩල, පරිප්පු, ඇපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය හතරක් හැර සෙසෝ සියලුම ආහාර මෙරට නිපදවා ගත හැකි බවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබෙනවා. ආහාර නිෂ්පාදනයේ ගොවි ජනතාවගේ තියෙන කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන ප්‍රශ්න හඳුනාගෙන ඒ වාට විසඳුම් අපි මේ වැඩසටහන තුලත් ඉදිරිපත් කරන්න ඕනේ. වී මිලදී ගැනීමේදී ප්‍රශ්න සහ ගැටලු අපි බලක්ව ගන්න. මිරිස් ගත්තාම අපි 175ක් පිට රටින් ගේන්නේ. මේ 175 අපි කොහොමද හදාගන්නේ? මේ රටේ දැන් 175ක හිගයක් තියෙනවා නේද? අපි හිතමු 2016 අවුරුද්දේ රටේ වැඩිම මිරිස් නිෂ්පාදනය කරපු ගොවියා හොයලා එයාට දෙන්න පුළුවන් සම්මානයක් දෙන්න පුළුවන්. ඒ අවශ්‍ය යාට උංගක් පහසුකම්, ඉඩම්ද, වතුරද, මුදල්ද, ඒ සම්පත් දීලා තව දිරිමත් කරන්න ඒ වගේ දේවල් තමයි සැලසුම් කරන්න ඕනේ. මෙරට ජාතික ආරක්ෂාව එක්සත් ජාතික පක්ෂයේ විසින් බරපතල තර්ජනයකට ලක් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර දිස්ත්‍රික් සංධාන කණ්ඩායම් නායක දල සලහපරුම් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති එක්සත් ජනතා නිදහස් සංධාන මාධ්‍ය හමුවට එක් වෙමින්. මීට පෙරින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරා එල්ටිටි සංවිධානය නැවත මුදල් එකතු කරනවා ආයුධ එකතු කරන්න පටන් ගන්න තියෙනවා කියලා. මේක න පාර්ලිමේන්තුවේ මතු කරාම ඔවුන්ගො මේක 2014 වාර්තාව කියලා. 2014 අග වෙනකොට තත්ත්වය ඒක නම් 2015 මැද වෙනකොට ඒ තත්ත්වය නිර්වෘල් වෙන්න මේ ආණ්ඩුව මොකද කළ තියෙන්නේ? කිසි දෙයක් උනේ නැහැ. නොසලකා හැරියා. එනිසා ජාතිවාදී ප්‍රවණතාවයන් වලට හිස ඔසවන්න දෙන්නේ නැතුව කරුණා කළා ජාතික ආරක්ෂාවේ තියෙන මේ හිඩැස් පිළිබඳව මීට වඩා අධිසංවේදීව රාජ්‍ය වෙනුවෙන් මැදිහත් වෙන්නට ඕන එක්සත්
ජාතිපක්ෂ ආණ්ඩුව මේ මැදිහත්වීම කරන්නේ නැහැ. ජාතික ආරක්ෂාව බරපතල විදියට අනතුරු හේලලා තියෙනවා කියලා කියන කාරණේ අපි ප්‍රසිද්ධියේම හෙළිදරව් කරමින් කියන්නට ඕන. මෙම මාධ්‍ය හමුවට එක්සත් ජනතා නිදහස් සංධාන ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙන්ම සංධානයේ මාධ්‍ය කමිටු සභාපති ඩිලාන් පෙරේරා යන මහතුරුන්ද එක්ව සිටියා. මම දැක්කා සමහර මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා දීලා තිබ්බා මේ ගිය සතියේ නුගේගොඩ තිවිච්ච රාජ්‍ය නවන සංවිධානයක් මොකක් හරි බලය කියන කැලලකුත් වචනෙකුත් තියෙන සංවිධානයක ජන හමුව. මම මෙතනින් යනකොට මම දැක්ක සාමාන්‍යයෙන් 150ක් විතර වගේ එතන හිටියා. කොහොම වුණත් මේ මහත්තුරු මේ දේශන පවත්වද්දී එක මහත්තයෙක් කියලා දෙමුණා සුසිල් ප්‍රේමජයන්තට මහින්ද රාජපක්ෂ මැතිතුමා නාම යෝජනා දිනට අවසන් දිනට පෙර දිනේදී පහර දුන්නා. ඒක නිසායි රෝහලට ගියේ සුසිල් ප්‍රේමජයන්ත මහත්තයාගේ දරුව එහෙම නැද්ද කියලා හිටන් ඒකට ප්‍රතිප්‍රහාර දෙන්න. මම බොහොම කනගාටු වෙනවා. වෙබ්සයිට් එක හරි Facebook එක හරි කොහේ හරි තියෙන අසත්‍ය ප්‍රවෘත්තියක් අරගෙන අමංගේ කතාව කිරීමට තරම් ලාමක වීම ගැන. මොකද එහෙම මට කාටවත් ගහන්නත් බෑ. මම කාගෙවත් කුටි කන්නේත් බෑ. දැන් අලුත් ක්‍රමවේදයක් පටන් අරගෙන තිබෙනවා මැතිව නීති කඩන්න. පත්වීම දෙන්නේ පාර්ලිමේන්තු විසුර හැරෙට පස්සේ. හැබැයි දිනේ දානවා පාර්ලිමේන්තු විසුරන්න ඉස්සෙල්ලා. විදේශ සේවා නියුක්ති කාර්යාංශේ විදේශ කටයුතු අමාත්‍යාංශේ මේ වෙනකොට තානාපති කාර්යාලයට පත්වීම් ගන්න ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ විමර්ශනයට ගෙවපු මුදල මිලියන 3.5යි. මේකට දහපාලනිය කියලා කියන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊළඟ කොටස ආරම්භ කරා. දුන්නේ හොරා හොරා ගෙවපු කම්පැනියටමයි. ඒ ගානමයි. එකම වෙනස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ඇමතිවරයෙක්ගේ කම්පැනියකට තමයි කන්සල්ටන්සි එක දුන්නේ. එච්චරයි. ඉතින් මෙවැනි කාරණා රාශියක් අපිට කියන්න පුළුවන්. හැබැයි ඒවා කොච්චර ප්‍රමාණයක් පළ කරන්නද මුන්නාසලගේ මාධ්‍ය ආයතනවල අයිටි කරුවන් ඉඩ දෙයද කියන සැකේ මට තිබෙනවා. ජනවාරි මාස 8 වෙනිදා ලැබූ ජයග්‍රහණය අගෝස්තු මහ මැතිවරණයෙන් තවදුරටත් තහවුරු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පිළියන්දල දී පැවති ජන හමුවකට එක්වමින්. ඉදිරි මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් කැස්බේ වාසන බලමණ්ඩලයේ පැවති මෙම ජන හමුව සඳහා පාක්ෂිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජනාධිපති කාර්යාලයේ මහින්ද රාජපක්ෂ කාර් 2453 පාවිච්චි කරා. ඒ කියන්නේ දවසකට කාර් 8ක් විතර වෙන් කර කර යන්න පුළුවන්. දැන් මෛත්‍රීපාල සිරිසේන කාර් 18ක දරුවෙක් තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ කාර් 1100ක් පාවිච්චි කරා. දැන් මට කාර් 3යි වෙන් කරලා තිබුණේ. ඒකත් අද චන්දර පස්සේ අපි බාර දුන්නා. අපි යන්නේ අපේ පුද්ගලික කාර් වලට. අනේ රාජපක්ෂ මැතිතුමෝ අපි බය නැතුව කියන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා දුන්නේ මේ වරම අගෝස්තු මාසේ 17 වෙනිදා ඒකට වැඩිය ජයග්‍රහණයක් කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේ අතර පුරවැසි සංවිධාන සහ වෘත්තීය සමිතිය එකමුතුව අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳුමින් රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායමට නැවත දේශපාලන බලය අත්පත් කරගන්න ඉඩ නොදිය යුතුයි කියන දැඩි ස්ථාවරයක අපි ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ 17 වෙනිදා අනුරාධපුරයේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමට ලංකාව පුරාම ඉන්න සෙනඟ තමයි බස් රථවලින් අනුරාධපුරයට ගෙනල්ලා හිටියේ. ඒත් පෞද්ගලික අංශයේ බස් රථ සංගම්න්නේ අපිත් එක්ක. අපි ඒ ආහාරා ගණන් අදපු විදියට තව වැඩි වෙන්න පුළුවන් බස් 237ක් අනුරාධපුරයට ගෙනිල්ලා හිටියේ. ඔය පෞබිම පාවල දුන්නේ නැහැ කියන මහත්මයා තමයි 2005 ජනාධිපතිවරණයට පෙර එමිල් කාන්තන් හරහා LTT එකට සල්ලි දුන්නේ. භාගයක් කලින් දුන්න සල්ලි නැහැ කියලා. ඉතුරු භාගයේ මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ දෙනවා කියලා පොරොන්දු වුණා. ඒ නිසා එහෙම කරපු අය තමයි දැන් මේ සුදුන වෙන්න හදන්නේ. අද මහින්ද රාජපක්ෂ ධනාධිපතිලගේ තේමාව මොකද්ද? රටට බණ දෙමු අලුතෙන් පටන් ගමු. දැන් 2005 ඉඳන් මේ රට කරපු රාජපක්ෂ ජනාධිපතිවරයා අවුරුදු 10කට ආසන්න කාලය මේ රට පාලනය කරලා ඊට මාස කීපයකට පස්සේ කියන රට ඉදට ඇවිල්ලා රටට බණ දෙමු. ඒ ප්‍රකාශයෙන්ම පෑදෙලි ඒගොල්ලෝ රට බරලා ඉවරයි කියන කාරණා. අපි අවධාරණය කරලා කියන්නේ ඔවුන්ට ඉතුරු ටික මරන්න ඉඩ දෙන්න එපා කියන මෙහිදී අදහස් දක්වූ එම එකමුතුවේ තවත් නියෝජිතයන් කිහිප දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්න බොහෝ අපේක්ෂකයන් අපේක්ෂිකාවන් ඇත්තටම මහින්ද රාජපක්ෂගේ ඇවිත්යන් විමල් වීරවංශ කුමන්ත්‍රණ ගැන කතා කළා පෞගිය 17 වෙනිදා. පැහැදිලිවම කියනවා සැබෑ දේශද්‍රෝහීන් ඉන්නේ මේ මහින්ද රාජපක්ෂ පාර්ශවයේ. මහින්ද රාජපක්ෂ දේශප්‍රේමීන් කියන්නේ ඔහු කියන දේ අහගෙන ඔහුගේ පවුලට ආවතේවකම් කරන ඔහුගේ පවුල ඉස්සරහ ඇවිත්වේ වගේ ඉන්න අය තමයි ඔහුගේ දේශප්‍රේමී. මලපෙරේතෝ බැල්මහෙලාගෙන ඉන්නකොට රටක දියුණුවක් ඇති වෙන්නේ නැහැ. බත්මුට්ටියක් උයාගෙන කන්න රටේ ආර්ථිකයක් දියුණු වෙන්නේ නැහැ. පුදුමාකාර තණ්හාවකින් පුදුමාකාර පෙරේතකමකින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම යලිත් වතාවක් මේ බලයට එන්න හදන මේ රටට ආදරෙන් නෑ. මේ කාපු කෑම අතහරින්න බැරුව තව තවත් පෙරේතකමින් ආශාවෙන් තණ්හාවෙන් ඒ නිසා පැහැදිලිවම මේ මල පෙරේතයන් එලවන්න අගෝස්තු මාසේ 17 වෙනිදා මල පෙරේත බන්ධනයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.
අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ ආධාරකරුවන් පිරිසක් අමාත්‍ය ජෝ නමරතුංග මහතාගේ ආධාරකරුවන් පිරිසකට ජායල ඒකල ප්‍රදේශයේදී පහර දී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ජායල ඒකල කොස්වත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අමාත්‍ය ජෝ නමරතුංග මහතාගේ ආධාරකරුවන් බව කියන පිරිසකට අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ ආධාරකරුවන් බව කියන පිරිසක් පහර දී දීපලවලට අලාභානි සිදු කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මෙම සිද්ධිය පිළිබඳව අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතාගෙන් අප විමසීමක් කළා. ඒක දේශපාලන ගෝරියක් නෙමෙයි. දැන් මේ පිළිබඳව මම කිසි පැත්තකට කතා කරලා නැහැ. මම හදන්නේ මේක සෙටල් කරන්න පුළුවන් නම් ඒ ගමේ මිනිස්සු මම පොලිසියට කොයි වෙලාවකවත් මේ පිළිබඳව කතා කරලා නැහැ. මේ ගෝරිය පිළිබඳව මම දන්නේ කිසිම ඇවිල්ලාමට කිව්වට පස්සේ. නෑ කිසිම දේශපාලන ගැටුමක් මන් නෙමෙයි. ඒක පුද්ගලික ප්‍රශ්න උතර තියෙනවා. දැන් මගේ මිනිස්සු කියලා රහන්න ඕනේ නැහැ නේ. යෝනවලු වාත්‍ය මිනිස්සුන් ඒක කිසි කතන්දරයක් මම දන්නේ නැහැ. යෝනවලු වාත්‍යමයෙන් ඇවිත් නැහැ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ජෝ නමරතුංග මහතාගෙන්ද අප විමසා සිටි අතර ඔහු පැවසුවේ තමන්ටද ඒ පිළිබඳව තොරතුරු ලැබිය ඇති බවයි. ඉදිරියේදී ඒ සම්බන්ධව ප්‍රකාශයක් කරන බවද අමාත්‍යවරයා පැවසුවා. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නක්. ජායල පොලිස් වසමේ ඒකල ප්‍රදේශයේදී දෙදෙනෙක් අතර ඇති වූ බහින්පස් වීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකුට පහර දී එම පුද්ගලයා තුවාල ලැබුවා. අනෙක් පුද්ගලයාගේ නිවසට පහර දී එම නිවසට අලාභහානි සිදු වුණා. පෞද්ගලික මට්ටමින් සිදු වූ සිද්ධියක් දේශපාලන හේතුවක් මත සිදු වූ සිද්ධියක් නොවන බවටයි මේ වන විට තහවුරු වෙලා තිබෙන්නේ. හරලේගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය තමන් දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දේශපාලන වේදිකාව තුළ විරුද්ධ පක්ෂය නගන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමසාරිස්වරයා සමග දුරකථන ඔස්සේ සම්බන්ධ වෙමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි. අවශ්‍ය නම් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරියෙකු අරලේගහ මන්දිරයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ කාලීනව නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. ක්‍රීඩා සමාජික ගිණුමකට මුදල් බැරකිරීමක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා එවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්වංක සේනාධිපති අද දහවල් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණියා. නාවික හමුදාපති ධුරයට පත් වූ වයිස් අද්මිරාල් රවින්ද්‍ර සී විජේගුණරත්න මහතා අද පෙරරුවේ දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අතදස්සී මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. වරකාපල නගර මැදේ පිහිටි පෞද්ගලික ස්වර්ණාභරණ වෙළඳසැලක පසුගියදා රාත්‍රියේ සිදු වූ සොරකමක් එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා. මොරටුව ඉදිබැද්ද ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල්වැඩපොලක ඩෙංගු මදුරුවන් බෝවීම හේතුවෙන් ප්‍රදේශයේ කුඩා දරුවන් 13 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇතත් ඊට එරෙහිව සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිසි පියවර නොගන්නා බව පවසමින් ප්‍රදේශවාසීන් අද සිය විරෝධය පළ කළා. අද දිනෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැඳවා එම පරීක්ෂාව පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරු කීටයන් එහි සිටින අයුරු ප්‍රදේශවාසීන් පෙන්වා දීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. පැනවීම රැගෙන මුවාවෙන් තේක්ක දවතුගයක් මොණරාගල සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් බුත්ල නගරයේ ආසන්නයේදී පොලිසිය පරීක්ෂාවට ලක් කර රියදුරුවරයා අතඩංගුවට ගත්තා. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ උක්මලදී ගැනීමේදී පිටස්තර ගොවීන්ට අවස්ථාව නොලැබෙන බවට චෝදනා කරමින් ගොවීන් පිරිසක් අද සිය විරෝධය පළ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඇති බැවින් ඔහුගේ ආරක්ෂාව අඩු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මානවහිමිකම් කොමිස මහමේ ගොනුකල පෙත්සමට මැදිහත් වීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණ අද පෙරරුවේ එම කොමිසමෙන් ඉල්ලා සිටියා.